මයි පුතාලා මුලින්ම ලියාගන්න විභාග කාලසටහන බැටියෝ අපි ලියාගමු විභාග කාලසටහන හරි අම්මලාටත් අං වෙන්න කියන්න අම්මලා තියාගන්න දෙදාස් විස්සයි දොළහයි දා හතර ඒ කියන්නේ සඳුදා කෙට නෙමේ අනිද්දා හයට තියනවා පුතේ සිංහල තියාගන්න සිංහල සඳුදා තියෙන්නේ අවස හයේ ඉඳලා पासरु हाय है दोलहाय पहलव अंगहारु वादा පස්වරු 8ට රැ 8ට පුතේ බුද්ධ ධර්මය පියාගන්න හැමෝම දැන් පුතේ අපේ මුස්ලිම් දරුවෝ ඉන්නවනම් කතෝලික ධර්මයේ කරන ළමයි ඉන්නවනම් ඒගොල්ලෝ මෙදාට සහභාගී වෙන්න එපා ක්ලාස් එකට එන්න එපා පුතේ මොකද යාලා දන්නේ නැරේ කතෝලික දරුවෝ කතෝලික ධර්ම නැ කතෝලික වුණාට ඉස්කෝලේ බුදු ධර්ම ඉගෙන ගන්නව නම් එන්න එහෙම නැත්නම් එදාට ලොක් වෙන්න එපා පුතේ අගහරු වාදා රැ 8ට තියෙන එක බුද්ධ ධර්මයේ පාඩම් කරගන්න ඒක මම උගන්වන්න නැතුණාට මෙතෙක් කළ තියෙන දේවල් බලන්න ඉස්කෝලේ බුදු ධර්මයේ පොත හොඳට කියවගෙන එන්න පුතේ ඊට පස්සේ දෙදාස් විස්සයි දොළහයි දාසය බදාදා පස්වරු හයට පරිසරය देदा सिसाई दोलहाई दाहतर सांदुदा पास्तरु हायत सिंहल देदा सिसाई दोलहाई पहलवाई अंगहरुवादा पास्तरु अटट बुद्ध धर्मय देदा सिसाई दोलहाई दासे बदादा पास्तरु हायत परिसरय मां उड़े एक मखना पुते हम मेक मकनवा मेकट अटी लिया दिदा सिसाई दोलहाई दहाट सिकुरादा පස්වරු 6ට ගණිතය ද
දෙමළ තේපර පුතේ අපිට තාම හම්බුනේ නැහැ ටීචලගෙන් මොකද මම හදන්නේ නැහැ මෙතන මම උගන්වනවා අපේ ඉස්කෝලේ අනිත් ටීචර් තමයි හදන්නේ දෙමළ එකක් මම හරි පස්සේ හදලා දෙන්නා දැන්ට මේ ප්‍රධාන විෂයන් හතර පැවැත්වෙනවා මෙන්න මේ කියන කාලසටහනට අනුව ලියාගන්න පුතේ ආපහු හොඳයි අහගන්න අම්මල ළඟ ඉන්නව නේද දරුවන්ගේ හරි අහගන්න අම්මල මං කියන දේ විභාගයේ විභාග ශාලාව හදාගන්න විදිය මම මේ කියන්නේ හොඳට සිග්නල් තියෙන ගෙදර කාමරයක් තෝරගන්න දොර තියෙන හරිද කාමරයක හොඳට සිග්නල් තියෙන දරුවව දරුවයි අම්මයි පමණමයි ඒ කාමරේ ඒ කාලේ තුලදී ඉන්නේ අම්මල රතු පෑනක් ළඟ තියාගන්න ඔන්න අම්මලට සිද්ධ වෙනවා රතු පෑනක් ගන්න රතු පෑනක් අරගෙන දරුව විභාගේ ලියනකොට දරුවවයි අම්මවයි දෙන්නවම මට පේන්න ඉන්න ඕන අම්මා පැත්තක ඉන්න බෑ අම්මා නැත්තම් තාත්තා හෝ අනිවාර්යෙන් ඉන්න ඕන මම දැන් ළමයි 929ක් ඉන්නවාද එකතු වෙලා විභාග වෙනකොට 1000 පයින්නවා ඔය 1000 30වම මං පැයයි දෙන්නේ පේපර් එකකට පැයයි පැය එකයි කාලයි අර 6ට දෙන පේපර් එක 7යි කාලට ඉවර කරනවා ඒක ඉවර කරාම 7යි කාල වෙනකන් දරුවා උතන ඉඳගෙන ලියනවා විභාගේ අම්මගේ පූර්ණ අධීක්ෂණය යටතේ හොඳට අහගන්න මේ උපදේශ ටික ඊට පස්සේ මම කටයි කාලට පේපර් එක දෙමව්පියන්ට ගන්න කියලා අම්මා පේපර් එක ගන්න ඕන මං කිව්වට පස්සේ ගන්නවා ළමයාව කාමරෙන් අයින් කරනවා ළමයාට එතකොට කාමරේ ඉන්න බෑ ළමයාව කාමරෙන් දොට්ට දැම්මා එළියට දැම්මා දොර වහගත්තා අම්මට තියෙන්නේ මොකද්ද ඊට පස්සේ රතු පෑනක් අරගෙන මම උත්තර කියනවා කියනවා අම්මා හදියකට හරි වැරදි දානවා මං වචන පවා බෝඩ් එකේ ලියනවා අම්මලාට තියෙන එතකොට හරි වැරදි දාගන්න රතු පෑනේ නිල් පෑන් කළු පෑන් පාට පාට පෑන් ඒව මට අදාළ නැහැ අනිවාර්යෙන් රතු පෑනක් ළඟ තියෙන්න ඕන අම්මගේ ලස්සනට හරි දාලා ඉස්කෝලේ ටීචර් හරි දානවා වගේ නිශ්චිත උත්තර තියෙන්නේ ආය වෙන හිතල ලියන්න ඒව නැහැ හරිම නිශ්චිතම උත්තරේ ඒ උත්තරේම විතරයි එන්නේ වෙන උත්තර නැහැ සිංහල ගණන් පරිසරයේ බුදු ධර්මයේ ඔක්කොටම එහෙමයි හරි දාගන්න ඊට පස්සේ එක බලල ඉවරුනහම අපි දෙගොල්ලෝ මමයි අම්මලයි ආපහු ළමයව ගන්න ඇතුළට. දරුවව ඇතුළට අරගෙන දරුවට දෙනවා ඔයගොල්ලෝ බලපු පේපර් එක. ලකුණුත් ඒ වෙලාවෙම දානවා. මං කියනවා මෙන්න මේ ලකුණු ප්‍රමාණය දාන්න. එක කොටසක් බලනවා මේ ලහරි ගන්නට මේ ලකුණු ගන්න දාන්න. අන්තිමට පේපර් එකේ ලකුණු ගන්න එකතු කරලා අම්මලා 100න් කීයද කියලා පේපර් එක උඩින් දාලා ඊට පස්සේ දරුවව ගන්නවා ආපහු ඇතුළට. අරගෙන ඊට පස්සේ අපි දරුවත් එක්ක පේපර් එක සාකච්ඡා කරනවා ඊට පස්සේ ඔන්න සිංහල පේපර් එක අපි කරලා ඉවරයි ඊට පස්සේ කළුතර බාලිකා විද්‍යාලයේ කෙල්ලෝ හරිද ඒ පන්තියේ ළමයි ඉන්න මම අනිත් අයට කියන්නම් අනිත් ළමයින්ට මම මේක මකනවා මම මේ කල්සරහට දානවා WhatsApp වලට හරි දැන් අපි බාලිකාව ගැන මම කියන්නේ 3A ළමයි දීපා ගුරුතුමියගේ WhatsApp නම්බර් එකට නම ඉස්කෝලේ රෙජිස්ටර් එකේ තියෙන අංකේ දැම්ම දරුවගේ නම දැම්ම ලකුණ දැම්ම සිංහල වලට කීයද කියලා WhatsApp පණිවිඩයක් දාන්න ඕන මට නෙමේ ඒ පන්තියේ ගුරුතුමියට හරිද ඔන්න හොඳට අහුම්කන් දෙන්න 3A පන්තියේ දරුවා අත උස්සන්න
තුන ඒ ළමයි. හරි. අත්පාද දාන කළුතර බාලිකාවේ තුන ඒ ළමයි. හොඳේ. හරි. ඒගොල්ලෝ දීපා ගුරුතුමියට යවනවා පුතේ යාළගේ මොකද්ද යවන්නේ? ලකුණ. තොර ලකුණ කොහොමද යවන්න ඕන? යවන්න ඕන දරුවාගේ රෙජිස්ටර් එකේ අංකේ අපි කියමු 1 කියලා. දරුවාගේ නම ඊට පස්සේ ලියන දරුවාගේ නම ඊට පස්සේ ලකුණ විශේෂ ලියන සිංහල කියලා ලකුණ අපි කියමු 95යි කියලා 95 දැම්මා. එතකොට රෙජිස්ටර් අංකේ දරුවාගේ නම ලකුණ විශේෂ දාන්න ඕන. හරිද? ඊට පස්සේ 3B එකේ අය මගේ පෞද්ගලික WhatsApp නම්බර් එකට ඒක බහණ්ඩාගාරික තුමිය ලබා දෙයි පන්ති ඔක්කොගෙම මට එවන්න ඕන. C පන්තියේ දරුවෝ දේවි ගුරුතුමියට D පන්තියේ ළමයි B බිඳු ටීචර්ගේ WhatsApp නම්බර් එකට මනෝරි ටීචර්ගේ E පන්තිය අය ඒ ටීචර් එවන්න ඕන. එතකොට සියලුම දෙනා විභාගෙ ලියලා තියෙන්න ඕන. ඊට අමතරව බාලිකා කෙල්ල පැත්තකට දාන්නකෝ. අනිත් මගේ පැටවු ටිකේ ඉන්නවනේ. කොබෑන් බාලිකාව හැර වෙනත් ඉස්කෝලේ ඉන්න පෙන්ච පෙන්චුව අත උස්සන්න. අනේ ඔය අත උස්සන්නේ මගේ අලුත් පැටවු ටික. හරි අත්පාද දාන්න. ඒගොල්ලෝ කෙලින්ම කාට දෙවන්න ඕන? මට. එවි නැත්තම් බලා ගන්න. මේ විදිහටම මගේ හැම තැනම ඉන්න අයට බාලිකාවේ කෙලි පැටිය උන්ට වගේම මං ඒගොල්ලන්ට ආදරේ චුට්ටක්වත් වෙනසක් නැහැ. හරිද? ඒගොල්ලෝ මගේ බබාල. හරිද? ඉතින් ඒක නිසා මගේ පුතේ ඔයාලා මොකද කරන්න ඕන? ඒගොල්ලන්ගේ හරිද? නම දාන්න දරුවගේ. कोई प्रदेश है इंदर किला डिस्ट्रिक्ट के दान में कोई डिस्ट्रिक्ट के इंदर कुछ नहीं हो यार नाम डिस्ट्रिक्ट දාන්න මොකක්ද කියලා හරිද නම ඊට පස්සේ දිස්ත්‍රික්කය දැන් අපි කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කේ මීගහ ජදුර එලා හම්බන්තොට මීගහ ජදුර ගමේ නමක් දාන්න ඊට පස්සේ ලකුණ දාන්න පුතේ අදාළ විෂය මොකක්ද කියලා දාන්න මොකද මට එදාට ඔය දෙන්න බෑ ඕවා මම ඕවා දානවා WhatsApp එකට හරි නේද? ඒව ඔයගොල්ලෝ කෙලින් මෙවන්න ඕන කාටද? චම්මිල්ල ගුරුතුමාට. කැමතිද ඔයගොල්ලන්ගේ ටීචරත් යවන්න? ඉස්කෝලේ ටීචර් එයාටත් යවන්න. මෙන්න තීත අපි වාර විභාගේ චම්මිල සර්ගේ කළුතර බාලිකාවේ පේපර් එකට ගත්ත ලකුණු කියලා කියන්න. ආ සියරු සියරු තිටියා වෙයි. හරි සියරු හරි එනම් හරි පැටියා එහෙනම් ඔන්න අපි යනවා පුතේ විභාගෙට කොයි ඒවයිද කියලා මම දන්නේ මොකද මම නෙමෙයි පේපර් හැදුවේ හරිද මම එයි කියලා හිතනේව චුට්ටක් කතා කරන්නම් පුතාලට ඔන්න බලන්න මගේ පුතා හැමෝම බලන්න සිංහල පේපර් එක ගැන අදත් කතා කරන්නේ හරිද දැන් සඳ තියෙන්නේ සිංහලනේ ඊට පස්සේ බදාදා තියෙන්නේ පරිසරේනේ එදාට අඟහරුවාද කතා කරනවා පරිසරය ගැන හරි චුට්ටෝ දැන් ඔන්න පොඩ්ඩක් බලන්න මගේ පුතේ පිල්ලක් ගැන අපි පොඩ්ඩක් මතක් කරමුද පිල්ලා පුතේ මෙන්න මේක මොකද්ද රූ අකුරට දාන නම මොකද්ද මේ රූ අකුරට දාලා තියෙන පිල්ලම මොකද්ද
ඔන්න මුලින්ම අම්මලා හොඳට බලා ගන්න අම්මලා මුලින්ම බලා ගන්න දරුවන්ට ඊට පස්සේ ඔළුවට දෙන්න පුතේ මේ රූ අකුරට දාන්නේ පුතේ පාපිල්ල මොකද්ද පුතේ මේක ඇදය නෙමේ මේ රූ අකුරට දාන්නේ මොකද්ද පාපිල්ල කියන්නේ හැමෝම හයියෙන් මොකද්ද පාපිල්ල එතකොට රූ අකුර මේ මොකද්ද ඇදයද ලියන්න එපා පුතේ ලියන්න එපා අම්මලා අනිවාර්යෙන් අහගන්න පුතේ අහගන්න ර රූ රූ මෙන්න මෙහෙම රයන්නේ බඩ නැද්දෙන් දානවනම් මේ අපි කියමු මේ බඩ කියලා ඔන්න ඔතරින් දානවනම් පුතේ මොකද්ද ඒක මොකද්ද ඔන්න දැන් බලන්නකො ඔන්න සර්ගේ බඩ ඕම් බඩ රයන්න කියලා හිතන්නකො මෙන්න මෙතනින් ඔහොම දානවනම් ඒක මොකද්ද පාපිල්ල මේ රයන්නේ බඩගෙඩිය මේ තියෙන්නේ බඩේ මැද්දෙන් නම් ඇදෙන්නේ මොකද්ද ඒක පාපිල්ල හරිද ඊට පස්සේ රයන්නේ මැද්දෙන් පුතේ ඔයාලා දීර්ඝ ඇදේ කියලා කැලේ තින්නේ ඒක එනවනම් ඒක පුතේ දික් පාපිල්ල මොකද්ද පුතේ දික් පාපිල්ල ඔන්න බලා ගන්න හොඳට ලියාගත්තත් කමක් නැහැ රූ මේක හැමෝම වරද්දනවා රූ මේ තියෙන්නේ පාපිල්ල එහෙම නැත්තම් කෙටි ව පාපිල්ල මොකද්ද කෙටි පාපිල්ල කෙටි ව පාපිල්ල පාපිල්ල කියනවා මේ කියන්නේ රූ අකුරේ තියෙන්නේ දික් පාපිල්ල මොකද්ද පුතේ දික් පාපිල්ල එහෙම නැත්තම් ඒකට තව කියනවා දික් ව පාපිල්ල දික් ඇද පාපිල්ල පුතේ හොඳේ වක් නෙමේ දික් ඇද පාපිල්ල දික් පාපිල්ල එහෙම නැත්තම් දික් ඇද පාපිල්ල මේක පුතේ පාපිල්ල එහෙම නැත්තම් කෙටි ඇද පාපිල්ල මේකට පාපිල්ල කියනවා එහෙම නැත්තම් අපි කෙටි ඇද පාපිල්ල මේක ලියාගන්න දරුවන්ට වෙලා යනනම් අම්මලා හරි ලියාගෙන පුහුණු කරවන්න ළමයින්ට විභාගෙට ඊද කියලා මම දන්නේ නැහැ විභාගෙට නාවත් මේක දැනගන්න රු බඩ මැද්දෙන් තියෙනනම් මොකක්ද පුතේ ඔය කසුන් කියන ළමයා ඔළුවට අත ගහගෙන අනේ අම්පේ මේ මොනක්ද මේ උනේ අපිට කියලා ආ රු පාපිල්ල එහෙම නැත්තම් කෙටියද පාපිල්ල රූ අකුරේ තියෙන්නේ පුතේ දික් පාපිල්ල එහෙම නැත්තම් දික් ඇද පාපිල්ල හොඳට බලන්න කින්නරි කින්නරි ඉන්නව නිතම් ප්‍රොෆෙසර් වගේ ඉන්නවා කැරගෙන පුටුඩෙලා කැරගි කියන්නේ හරි ඔන්න පුතේ එහෙනම් මේකේ අනිත් එක මේ බලන්න මේනිකේ මෙන්න පුතේ උඩින් දැම්මම රයන්නේ ඒක මොකද්ද කියන්නේ හැමෝම මොකද්ද ඒක ඒක පුතේ ඇදය මොකද්ද පුතේ ඒක ඇදය එහෙම නැත්තම් කෙටි ඇද පිල්ල මේක ඇද පිල්ල කිව්වත් හරි ඇදය කිව්වත් හරි කෙටි ඇද පිල්ල කිව්වත් හරි කෙටි ඇදය කිව්වත් හරි මේ මොකද්ද දික් ඇදය ඇද පිල්ල මෙහෙම ලියා ගන්නකෝ ඇදය දික් ඇදය නැත්තම් මේක දීර්ඝ ඇදය කිව්වත් හරි දීර්ඝ
හරියට වචනේ ලියන්න පුරුදු වෙනකොට මේ වචනේ මේ විදිහටම ලියුවේ නැත්තම් පුතේ ලකුණු දෙන්නේ නැහැ. දීර්ඝ ඇදය. දීර්ඝ ඇදය. මේක ඇදය, මේක දි ඇදය, එහෙම නැත්තම් දීර්ඝ ඇදය. අපේ ඔය කොල්ලෙක් ඉන්නවා කවුද ඔය? කකුල් දෙක ඔය කොහෙද තියන් ඉන්නේ? Galaxy J2 Prime කෙනෙක් කෙනා. කවුද ඔය ඉන්නේ කකුල් දෙක උඩ තියන් නිල් පාටයක් කරගෙන? කොහෙ මං කෙනෙක් කෙනා තුස්සන් පොඩ බලන්න. නමකුත් නැහැ. ඔය නිල් පාටයක් කරගෙන බොටම් එක අතුගා දැන් ඉන්නේ. ඔය පිටිපස්සේ රතු පාට කොට්ට ටිකක් පේනවා. ආ ඔය බැලුවේ ළමයා තමයි. අතුස්සර බලන්න යා. ආ කොයි අම්මට එන්න කියන්නේ ඔතන කැමරාව ගාවට. කොහමද පේන්නේ? දැන් මේ සොයා බලාගෙන මේ දින්න ඔය කොල්ල මොනවද කරන්න කියලා. උඩ පැන පැන ඉන්නේ. කකුල් දෙක කරේ. දෙනේ කල් ලියා ගන්න. අම්මට දැනෙන ඉතින් ළමයා හදා ගන්න. අනේ බ්ලොක් කරගත්තේ. ලයික් කරන්න. Galaxy J2 Prime. අරින් මිල් පාට. अम्मट मुखवे ඒකේ දරුවගේ නම දාන්න අම්මා මං අදට සමාව දෙනවා කවුින්ද දරුවා හොඳයි එහෙනම් පුතේ මේ මොකද්ද රැ එකේ තියෙන ඇදය රැකේ තියෙන මොකද්ද දික් ඇදය එහෙම නැත්නම් පුතේ මොකද්ද දීර්ඝ ඇදය දෙමව්පිය පොඩ්ඩක් අහගන්න හෙට දවසේ රු එකේ තියෙන්නේ මොකද්ද රු එකේ තියෙන්නේ මොකද්ද රැ කියන්නේ මොකද්ද රැ කියන්නේ මොකද්ද අන්නේ ටික හොඳට දරුවට කියලා දෙන්න රු තියෙන්නේ පාපිල්ල රු කියන්නේ දීර්ඝ පාපිල්ල රැ කියන්නේ ඇදය රැ කියන්නේ දීර්ඝ ඇදය. එහෙනම් මං හිතන්නේ තේරෙන්නේ නැති මගේ පැටවුන්ට. හොඳයි පුතේ. අපි යනවා විරාම ලක්ෂණ. ඊට කලින් තව තියෙනවා. පුතේ මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍ර අකුරට දැම්ම එක මොකද්ද පුතේ? කියන්නකෝ. මොකද්ද මේ? ඈ රකාරාංශේ පුතේ. මේ තියෙන ප්‍ර කිව්වහම මොකද්ද මේක? රකා රාංශය රකා රාංශය ප්‍ර අකුරේ මොකද පුතේ මේ තියෙන්නේ රකා රාංශය බලන්න රකා රාංශය ලියන විදිය දැන් ඔයගොල්ලෝ රකා රාංශය කියලා හඳුනගෙන ඔයාලා මෙහෙම ලිව්වොත් පුතේ මේකට මම ලකුණු දෙන්නේ නැහැ එහෙම නැත්තම් මෙහෙම ලිව්වොත් රකා රාංශය මෙහෙම ලිව්වත් මම ලකුණු දෙන්නේ නැහැ. මේවා වැරදි. මේ විදිහටම තියෙන්න ඕන. හරිද? ලියා ගන්න දෙයක් නැහැ පුතේ අහගන්න. ඊගාවට මේ බලන්න මේක මොකද්ද කියලා පුතේ. මේ මොකද්ද පුතේ? කියන්නකො හැමෝම. මොකද්ද මේ? ඈ බලන් පේන්නේ නැත්තම් ආ. ඕ. මොකද්ද මේ? මොකද්ද මේ යංශය
මොකද්ද පුතේ යංශය මේ බලන්න යංශය හරියට ලියන්න ඕන යංශය මෙන්න මේ ෂ නැත්තම් ඔයාලා ඒ ෂ වෙනුවට මේක ලිව්වොත් එහෙම නැත්තම් මේක ලිව්වොත් සම්පූර්ණ වැරදි එහෙනම් යංශය කියලා ලියනකොට පුතේ මෙන්න මේ ෂ ලියලා තියෙන්න ඕන හරිද අම්මලා හොඳට බලා ගන්න මේ දේවල් දරුවන්ට මේ දවස් ටිකේ හොද්දට හුරු කරන්න ලකුණු 90ක් 100ක් අතර තිබුණ නැත්තම් කෙලින්ම බ්ලොක් කරනවා එහෙමයි කියලා අම්මලා එහෙම වැඩිපුර ලකුණු දාලා එවලා හුවෙන්නේ නැහැ බ්ලොක් කරන්නේ නැහැ බ්ලොක් කරන්නේ නැහැ අවංක වෙන්න නැත්තම් අම්මලා අපෝ සර් මේක අපේ ළමයා බ්ලොක් කරයිද නැහැ කියලා 10යි හොඳට ලකුණු අතේ ආ හොඳයි එහෙනම් පුතේ ඒක යංශය මතක තියාගන්න මෙන්න මේ ෂ අකුර තමයි එන්න ඕන ඊට පස්සේ පුතේ මම තේනවා මෙන්න මෙහෙම පුතේ මොකද්ද පුතේ මේ තියෙන පිල්ලම කොම්බුව මේ මොකද්ද පිල්ලම කොම්බුව හරිද දැන් දැන් මහ මොකද්ද පො කොම්බුව සහ ඇල පිල්ල මෙහෙම දැන් මහ මොකද්ද මල් යනක ලොකුවට ආ දැන් මොකද්ද මේ තියෙන පිල්ලම පුතාලා අහන්නකො මෙන්න මේක ලියලා ඉරක් ගහලා මේකේ නම ඉස්සෙල් ලියන්න මුලින්ම මේ පෝ කියන එකේ තියෙන නම මොකද්ද කියලා බලන්න සනුල සනුල ලියන්නේ නැද්ද සනුල හරි සනුලි හරි ලියන්නේ නැද්ද බලන් ඉන්නේ හැමෝ දිහා බලන් ඉන්නේ මම ඔය දිනිඳු මොකද දඟලන්නේ දිනිඳු මොකද දඟලන්නේ හරි පුතේ මේකට කියනවා පුතේ මතක තියා ගන්න හොඳට කොම්බුව කොම්බුව කොමාව කොම්බුව එසේ ඇලපිල්ල සහිත හරි වචනේ ලියා ගන්නවා ලියල දින එක වැරදි නා කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීම මේවා හරියටම දැන් විභාගෙට එයිද දන්නේ නැහැ පුතේ ආවොත් මේ විදිහටම තියෙන්න ඕන මොකද්ද කොම්බුව කොමාව ඇලපිල්ල සහිත හල් කිරීම එහෙම නැත්තම් කොම්බුව සහිත හල් ඇලපිල්ල කිව්වත් හරි කොම්බුව සහිත හල් ඇලපිල්ල දැන් ඒක පැත්තකින් දාන්නකෝ මේක මඟ තියාගන්නකෝ අපිට ගුරුවත්පතේ දීලා තියෙන විදියමයි මේ විදියටම ලියන්න විභාගෙට මොකද්ද කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීම විභාගෙට ආවොත් ඔය විදියට තියෙනවනේ උත්තරේ හරිද පුතේ ලිව්වද කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීම හොඳයි පුතේ අපි විරාම ලක්ෂණ ටිකක් බලමු මේනික මම අද දෙමව්පියන්ට මේ ක්ලාස් එක ඉරුණාට පස්සේ එවනවා පරිසරයේ පේපර් එකයි සිංහල පේපර් එකයි ඒ දෙකේ ප්‍රින්ට් අවුට් හෙට ලබා ගන්න
ගණිතයේ බුද්ධ ධර්මය හෙට හවස වෙනකොට තමයි දෙන්න වෙන්නේ. මොකද තාම වට ප්‍රින්ට් කරන්න තියුන දෙනින් මට තාම එව්වේ නැහැ. මම PDF එවනවා. ඔයාලා පේපර් අරගන්න රහසිගතව තියාගන්න. හරි. ඔන්න පුතේ එහෙනම් හරි. කොම්බුව හරි. ඒක හරි. පුතේ පුතාල විරාම ලක්ෂණ දැන් දන්නව නේද? ඔන්න පොතේ තියෙන අම්මලා අහගන්න සිංහල අච්චු පොතේ තියෙන හොඳට පාඩම් කියව ගන්න දෙන්න. ඒ විරාම ලක්ෂණ එදිලා තියෙන ආකාරය දරුවන්ට හොඳට අත්දැකීමේ කරන්න දෙන්න. වාක්‍යයක් අවසානයේ නැවතීමේ තිත තියෙනවා. ප්‍රශ්නයක් අවසානයේදී ප්‍රශ්නාර්ථ ලකුණ මේ නැවතීමේ තිත. වාක්‍යයක් අවසානයේදී මේක ප්‍රශ්නාර්ථ ලකුණ. මේක විස්මයාර්ථ ලකුණ. එහෙම නැත්නම් ප්‍රාර්ථනා ලකුණ. මේක කොමාව. හරිද? මෙන්න මේවා. මේවා හරියටම බලා ගන්න. මොකද පාඩම් පොතෙන් තමයි දෙන්නේ විරාම ලක්ෂණ සුදුසු විරාම ලක්ෂණ උදාන්න කියලා සමහරක් වෙලාවට දෙන්න පුළුවන්. හරිද? විරාම ලක්ෂණ සමහරක් විට එන්න පුළුවන්. කියන්න බෑ ඇයිද කියලා ආවොත් රෙඩි වෙලා ඉන්න සිංහල පොතේ තියෙන පාඩම් ටික සියල්ල බලා ගන්න අවශ්‍ය තැන්වල මේ විරාම ලක්ෂණ කොහොමද යෙදිලා තියෙන්නේ ඒව බලා ගන්න. එහෙනම් මේක පුතේ නැවතීමේදී තියන්නේ අර්ථවත් වාක්‍යයක් අවසානයේදී රුපියල් 7 ලියාවෙන් කිරීමේදී කෙටි නාම ලිවීමේදී නේද දිනයන් ලිවීමේදී රුපියල් 7 වෙන් කිරීමේදී දශම සංඛ්‍යා ලිවීමේදී අන්න ඒවා ඇස ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නයක් ඇසීමේදී මෙහෙම කිව්වොත් පුතේ බත් කෑවද අම්මේ බත් ඉව්වද එහෙනම් ඉව්වද කියන තැන ප්‍රශ්නාර්ථ ලකුණ නේද පුතේ හරි ඒවා බලා ගන්න ප්‍රශ්න මේ තියෙන්නේ මොකද්ද ප්‍රාර්ථනා ලකුණ මේක කොමාව කොමා වෙන්නේ කොහොමද පුතේ අපි කියමුකෝ මෙහෙම කියනවා පුතේ අමල් කමල් නිමල් සුනිමල් දැන් නම් හතරක් නෙමෙයි තියෙන්නේ අමල් කමල් නිමල් සුනිමල් දැන් මේක කොමා නැතුව තියෙනකොට ලියන්න එපා පුතේ මෙහෙම තිබුණොත් පුතේ මේක මේ අමල්ගේ නම අමල්ගේ නම මොකද අමල් කමල් නිමල් සුනිමල් ඔන්න අමල්ගේ නම මේව තිබුණොත් එහෙම නේ පුතේ කියන්නේ මේ අමල්ගේ නම තමයි මේ තියෙන්නේ මොකක්ද අමල්ගේ නම අයිය කියන්නේ අමල් කමල් නිමල් සුනිමල් අමල්ගේ නම හැබැයි මේක හතර දෙනෙක්ගේ කියලා කියන්න මොකද කරන්නේ පුතේ අපි නාම පද වෙන් කරනකොට අපි අමල් කොමාව කමල් කොමාව නිමල් කොමාව ඔන්න එහෙනම් නාම පද කීපයක් වෙන් කරනකොට පුතේ අපි මෙන්න මේ විදිහට කොමාව පාවිච්චි කරනවා තව එකක් බලමුකෝ බණ්ඩක්කා පතෝල වැටකොළු මිරිස් කොමා දැම්මේ නැත්තම් මේ මොකේ නමද බණ්ඩක්කවල නම මොකද්ද බණ්ඩක්කවල නම බණ්ඩක්ක පතෝල වැටකොළු මිරිස් අන්න බණ්ඩක්කවල නම මොකද්ද පුතේ බණ්ඩක්ක පතෝල වැටකොළු මිරිස් එහෙනම් මේක එළවලු වර්ග හතරක් කියලා අපි මොකෙන්ද වෙන් කරන්නේ පුතේ මොකෙන්ද වෙන් කරන්නේ කොමාවේ එහෙනම් බණ්ඩක්ක කොමා පතෝලකම වැටකොළු කොමා දැන් අපි දන්නවා මෙතන තියෙන්නේ මොනවද මෙතන තියෙන්නේ එළවලු හතරක් කියලා තේරුණාද චුට්ටි තේරුණාද මැනික එහෙනම් අපේ අම්මලා අහගන්න අම්මලා දරුවන්ට පාඩම කියවන්න දෙන්න කියවන්න දීලා මේ වගේ විරාම ලක්ෂණ යෙදෙනේවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හරි නේද? ඔන්න විභාගෙට ආවොත් හරි. දැන් ඕක බලලා විභාගේ පේපර් එකට ආවෙත් තමයි ඕ සර් කිව්වා මේවයි කියලා බැලුවා සර් බොරු කියලා දිනේ කියලා මට මනින්න එපා. නේද? පොත කියවන්න එපා ඔයගොල්ලෝ කොහමද? ඒක නිසා හොඳට බලන්න චූටියෝ. හොඳයි. ඊගාඩ පුතේ මම ඔයගලන්ට උගන්වනවද? පුතාල සමාන පද
යුගලපද පුතාලට යුගලපද කියලා දීලා තියෙන්නේ නේද ඉස්කෝලේ කියලා දෙන්නේ යුගලපද සමාන පද විරුද්ධ පද ඒවා හොඳට බලන් ඉන්න ඕන ඒවා බොහෝ දුරට එන්න පුළුවන් පුතේ ඒ වගේම පුතාලා මං එදා කියලා දුන්නා ලියන බසට හරවන විදිය කියලා දුන්නද සර් නැද්ද දුන්නා නේද හොඳයි එහෙනම් මේකට උත්තර දෙන්න පයින් කියන්න මට උත්තර පුතේ මෙහෙම අම්මා බත් කනවා ලියන බසට හරවන්න අම්මා බත් කයි තාත්තලා වැඩට යනවා තාත්තලා වැඩට යති එහෙනම් මේක කියන්න කියන්න ගඟ පහළට ගලනවා ගංගා පහළට ගලනවා ගලයි ගලති කිව්වොත් තාත්තේ බලනවා ඈ මම ඔවා කියා දීලා ඇත්තේ මම මේ බලන් හිටියේ ගලති කියලාද ගලති කිවණන් එහෙම එනවා මේ මහ රෑම ගෙදරට හොයාගෙනම ඇයි යකඩෝ මෙච්චර කියලා දීලා ඌර කැන්නකම් කියා දීලා වරන්දුවත් එහෙම දෙන්න බෑ දත් ටික නෙමෙයි මූණ රොටිය වෙන්න දෙන්න දැනගන්නවලා හරි හොඳයි ආන්න චුට්ටෝ ආන්න වෙනික මේකත් කියනවායි පුතේ වලා කුල අහසේ පා වෙනවා හයියෙන් කියපල්ලකෝ කන් ඇහෙන්නේ නැහැ මට ආ හරි වලා කුළු අහසේ පා වෙනවා වලා කුළු අහසේ පා වෙනවා පා වෙද්දි කිවණන් තමයි පුතේ බලාගන්නේ හොඳේ හෙට උදේට බත් කන්න වෙන්නේ දත් ටික නැතුව මිසයිලයක් යවනවා කල්ුතර ඉඳලා ගෙදරට දත් ටික ගැලවෙන්න හරි හොඳයි පුතේ ඔන්නේ නම් අහගන්න අහගන්න චූටා පුතේ ඊගාවේ මේක පුතාල දන්නවා ඊට පස්සේ මම කිව්වොත් මොකෙන්ද මේකත් කියත් මම ගෙදර යනවා ඒ දිනිඳුවෝ දිනුද උත්තර කියපම් පුතේ ආ හොඳයි අහන්න මෙනි කය කියන්නේ මම බුදුන් වඳිනවා වඳිමි අපි සෙල්ලම් කරනවා ආ හරි හොඳයි හරි එන පුතේ මෙන්න ඔන්න වැදගත් කතාවක් කියන්නේ ඊට පස්සේ හරිද ඔන්න බලන්න පුතේ මන් දෙනවා මෙහෙම මොකද්ද මොකද්ද නා බල්ලා හඳට බුරයි බල්ලා හඳට බුරයි මේක බහුවචනෙට හරවන්න කියනවා කොහොමද වෙන්න ඕන බල්ලක් බහුවචන වෙන්න ඕන බුරයි කියන එකත් බහුවචන වෙන්න ඕන එහෙනම් මොකද්ද එන්නේ කියන්න හයියෙන් කියන්න කන් ඇහෙන්නේ නැහැ හොඳේ ආ බල්ලා මොකಾದ පුතේ වෙන්නේ බහුවචනය බල්ලෝ හඳට බුරයි මොකද වෙන්නේ පුතේ බුරටි බල්ලෝ හඳට බුරටි මේකත් අහගන්න වස්තුව මකරා මේක මම මොනරා ලස්සනට නටයි මේක බහුවචනයට හරවන්න මොනරා කියන එකේ බහුවචනේ මොකද්ද මොකද්ද කියපන් පුතේ මොනරෝ නෙමෙයි මොනරු මොකද්ද පුතේ හයි කියන්නේ මොනරු එනම් මොනරා මොනරු ලස්සනට නටයිද නටතිද නටති ආ නටති මොනරු ලස්සනට නටති හරි මේ නිදිමත නැහැ නේද වස්තු නිදිමතයිද මොන නිදිමතක්ද ඔය ඉන්නේ නිකන් දැම් පිපිච්ච මල් වගේ හරි අහගන්නකො මේක අහන්නකො ආ ඊට පල්ලක පුතේ බලාගන්න තරුව අහසේ දිලි
දිලිසෙයි මොකද්ද තරුව අහසේ දිලිසෙයි මං කියනවා මේක බහුවචනයේට හරවන්න කියලා ඒ දිනුද දිනුද මොකද්ද ඒ කරකවන්නේ පුතා සර් විහිළුවෙන් විහිළුවෙන් උගන්වනවා තමයි හැබැයි මගේ වැඩේ කරේ නැත්තම් බලා ගන්න දන්නවනේ මං කවුද කියන්නේ ආදරේ වගේ තමයි අනිත් පැත්තට හොඳේ හරි දැන් බලන්න තරුව අහසේ බබලයි මේක බහුවචනයේට හරවන්න ඕන ඔන්න පුතේ සැලකිලිමත් වෙන්න ඔතන තමයි වරද්දන්නේ චූටි නෝනා හරි පුතේ බහුවචනයේට හරවමු තරුව කියන එකේ බහුවචනේ කියන්න තරු very good තරු තරු අහසේ ඉතින් ඒකම නොවැ අහසේ ඔන්න වචනේ ඔන්න අහගන්න හොඳට හොඳට අහගන්න මම උත්තර දෙකක් ලියනවා දිලි සෙති ඊගා උත්තරේ දිලි සේ හොඳයි කියමු බලන්න පළවෙනි උත්තරේ දෙන්නේ දෙවෙනි උත්තරේද ඇඟිලි වලින් පෙන්නන්න දිලි සෙත් තරු අහසේ දිලි සෙතිද දිලි සෙයිද කොහොමද උත්තරේ ආ දෙක දෙක එක කිව්වනම් එහෙම බලා ගන්න තිබුණා වෙන වැඩේ ආ අත්පාත් දාන්න මොකද්ද පුතේ එන්න ඕන දිලි සෙයි ඇයි බෝලන් දිලි සෙයි උනේ දිලි සෙයි උනේ මොකෝ කියපල්ලා පුතේ ඔව් මේකට පණ තියනවද තරු වලට නෑ එහෙනම් අපිට නාම පදේ විතරයි වස්තුවේ බහුවචන කරන්න වෙන්නේ නේද ක්‍රියාපදේ වස්තුවේ ඒක වචනේමයි තියන්න වෙන්නේ ආද තේරුණාද ආ එහෙනම් දිලිසෙයි දිලිසෙයි තව එකක් බලන්න තව එකක් බලන්න අනේ පුතේ විභාගෙට පිස්සු රටපල්ලකෝ බලන්න ගෙදරට එනවා හොයාගෙන දන්නවනේ හරි බලන්න බලා කුල අහසේ පාවෙයි ආ කියමු බලන්න බලා කුල බහුවචනේ ඩක්කල් කියන හයියෙන් නෑ බොලව් හයියෙන් හේතුව මෙතන විතරයි බහුවචන වෙන්නේ මේක ඒක වචනෙම තියෙනවා හේතුව තමයි වලාකුළු වලට පණ නැත හරිද ගැටලුවක් නැද්ද ආ අශේර් බබී කොහොමද අශේර් කොල්ල බලාපල්ලකු ආ කාලකින් දැක්කේ කලුතර හිටියට මොකද හොඳයි එහෙනම් චූටි දැන් තේරුවාද මේනික කොහොමද කරන්න කියලා ඈ විභාගෙට ඡේදයකුත් එනවා ඡේදෙ මොකද්ද කියලා මම දන්නේ නැහැ. පුතාලට ඡේද ටිකක් දුන්නා නේද ටීචර් ඉස්කෝලේදී. අර කොල කපලා අලවල ප්‍රශ්න දුන්නේ. අන්න ඒවත් බලන් ඉන්න. හොඳද? එහෙනම් පුතේ ඔන්න ඔය ටික පුතාලා හොඳට බලාගෙන එන්න ඕනේ. හාපෝ තිනලි මිහින්සා හප්පද බොල අර පුෑනුම කෙල්ලේ. ආ හරි මතීෂ මතීෂ හේරත් බලන් ඉන්නේ මං හොඳේ වාදියාව. හරි. චූටියෝ එහෙනම් සිංහල ඕකේ. ඔන්න සිංහල විභාගේ කවදක් තියෙන්නේ සඳුදා. ලකුණු 90ත් 100ත් අතර තියෙන්න ඕන. නැත්තම් බලා ගන්නම් බණ්ඩෝ. හරි. පුතේ බෙදීම ගණක් බලමුද අපි? ගණන් වල බෙදීම චුට්ටක් බලමුද? දැන් ඕගොල්ලෝ හරි වැඩෝනේ. ආ හදාපල්ලකෝ බලන්න මේ දෙන ගණන් දෙකටක් ගාලා. ටක් ගාලා හදන්න ඕන. ගන්න පොත අරගෙන හදන්න. නිදිමත යන්නත් එක හදන්න. දිනුක. දිනුක කියලා කෙල්ලෙක් ඉන්න නිදිමතේ ඉන්නේ. අනේ සර් කොයි වෙලාවෙ මේක ඉවර කරයිද දන්නේ නැහැ. මොන මල වදයක්ද කියලා.
සඳලි ගීත්ම ඉක්මන් කරන්න හරි ඔන්න පුතේ හදමු ඈ කම්මැලි කම යන්නත් එක හදමු ඔන්න පළවෙනි ගාන 48 බෙදීම 2 දෙවෙනි ගාන 36 බෙදීම 2 තුන්වෙනි ගාන 79 බෙදීම 2 හදන්න බලන්න පොඩි වෙලාවක් දෙන්න චුට්ටක් වෙලාවක් දෙන්න මතීජ හේලා තිනහ වෙනවා කට කන් දෙක ළඟ टीवीनी टीवीनी कोहेद बनाने पविंदी इकमान कराने में नहीं कर अदानुते पटपीट बलान मै निपुणिका आदली बरद चूटी निपुण निंद आगे मगे आवे कटाड़ आने गिट मंगर
ඉක්මන් කරන්න පුතේ හොඳයි පුතේ බලමු එහෙනම් අපි හැමෝම බලන්න පුතේ බෝඩ් එක දිහාව බලමු පළවෙනි ගාන බලමු පුතේ 4ට 2ව කීයද පුතේ කියන්න හැමෝම ඇඟිලි වලින් පෙන්නන්න 4ට 2ව 2යි ඒ දෙක මෙතනින් දැම්මා දෙවරක් 2 4යි උත්තර දාන්න එපා පුතේ 4යි හතරෙන් හතරක් අඩු කරාම බිඳුවයි මේ අට ගන්නවා පුතේ පහලට අටට දෙකේවා පුතේ අට හම්බෙනකන් දෙකෙන් දෙක ගණන් කරා යන් අපි හැමෝම ගන්නත් මෙහෙම 2 4 6 8 කීයද පුතේ හතරයි ඒ හතර කොහෙන්ද දාන්නේ අපි මේ අටට උඩින් දානවා අටට උඩින් දාපු ගමන්ම මොකද කරන්නේ දෙවරක් හතර දෙකේව හතරක් කියද පුතේ ඔව් අටයි ඒ අට මෙතනින් දැම්මා දැන් මොකද කරන්නේ පුතේ අටෙන් අටක් අඩු කරනවා අටෙන් අටක් අඩු කරාම කීයද බිඳුවයි අටෙන් අටක් අඩු කරාම කීයද පුතේ බිඳුවයි කොහොම උත්තරය ආපෝ ඇතුස්සන්න උත්තරය ආපෝ ඇතුස්සන්න සකිඳු සකිඳුගේ වැරදිද ආ හොඳයි හරි අත්පාදන්න මේකට එමු අපි බලන්න පුතේ දැන් දෙවෙනි ගාන ආ 3ට 2ව 3ට 2ව ගණන් කරමු ඔන්න 3 බලන්න හැමෝම මෙන්න පුතේ 3 2කට වඩා කීයක් තියනවද ඇඟිලි වලින් පෙන්නන්න ඔව් 2කට වඩා 1යි නේද ඒක පුතේ මෙතනින් දැම්මා දාපු ගමන් මොකද කරන්නේ දෙවරක් 1 දෙවරක් එක කීයද පුතේ දෙකයි දෙවරක් එක කීයද දෙකයි දැන් මෙතන තුනක් තියෙනවා තුනෙන් දෙකක් අඩු කරාම කීයද එකයි ඊට පස්සේ මොකද අපි කරන්නේ මෙන්න මෙතන තියෙන 6 ගේනවා පුතේ පල්ලෙහාට දැන් අපි 16ට 2ව 6ට 2ව බැලුවොත් ඇරදී 16ට 2ව ගණන් කරමු පුතේ දෙකෙන් දෙක 16 වෙනකම් ගන්න හැමෝම අත් දෙක මෙහෙම හැමෝම ගණන් කරන හයියෙන් 2 4 6 8 10 12 14 16 කීයක් ආවද කීයක් ආද 8ක් ආව නේද ඒ 8 මොකද පුතේ කරන්නේ අපි මෙතනින් දා ගන්නවා දැන් ඒ දාපු ගමම්ම දෙවරක් 8 16යි දාසෙන් දාසයක් පුතේ බිඳුවයි කොහොම බලන්න උත්තරය ආපෝ ඇතුස්සන් අදුස්සන් හොඳයි හරි අත්පාත් දාන්න ඔය ශාමිකට මොකද ඔළුවට ගැහුවේ පොඩි කාට බැරි නම් කියලා දෙන්න හරි හොඳයි දැන් බලන්න මගේ දිහා ආපහු ශාමික බලන්න පුතේ ඊට පස්සේ අපි ඊගාවකට යමු මේ අහන්න දෙමව්පියෝ අලුතෙන් එකතුන ළමයින්ට බෙදීම බැරුව ඇති දරුවන්ට මුකුත් කියන්න එපා බෙදීම බැරි කට්ටියට
මම ආයෙ දවසක් දාලා කරනවා විභාගයෙන් පස්සේ බෙදීම අමාරු ළමයිට ගහන්න බයි ඉන්නේ යන්න එපා මම කැමති නැහැ ඒකට මම කොහොම හරි උන්ට පුළුවන් කරනවා බෙදීම දවසක් දානවා ලින්ක් එකක් දාන්න බෙදීම බැරි අයට ආයෙ කරනවා බෙදීම මම ඒ නිසා බෙදීම බැරි උනායි කියලා අලුතෙන් ආපු දරුවෝ දුක් වෙන්න එපා හොඳේ මම අනිවාර්යයෙන් උගන්වනවා සෙතුලි සෙතුලේ දෙයි මතයිද ආ ඊගාවක බලන්න පුතේ මෙතන බලන්න 7ක දෙකේවා පුතේ 7ක දෙකේ බලමු අපි 2 4 6 අපිට 8 කියන්න පුළුවන්ද බෑ නේද ඇයි පැනලා යනවනේ පුතේ එනක් 3යි 3 මේ කුඩින් දානවා දැන් පුතේ කරන්නේ දෙවරක් 3 6යි පුතේ 7ෙන් 6ක් ගියාම 1යි මෙන්න මේ 9 ගන්නවා මෙතනට දැන් මෙතන 19ක් තියෙනවා 19ට දෙකේවා අපි 19 හම්බෙනකන් දෙකෙන් දෙක ගණන් කරමු පුතේ හරි ඔන්න පටන් ගන්න අත් දෙක මෙහෙම තියාගන්න දෙකෙන් දෙක යමු අපි 2 4 6 8 10 12 14 16 18 20 කියන්න පුළුවන්ද බැ ඇයි බැරි 18ට වඩා වැඩි එහෙනම් කීයක් අපි ඇඟිලි නැව්වද පුතේ 9ක් නැව්වා එහෙනම් මෙතෙන්ට දානවා 9 දාපු ගමම්ම දෙවරක් 9 කීයද පුතේ 18යි දැන් අපි අඩු කරනවා 9න් 8ක් 1යි 1න් 1ක් 0යි උත්තරේ කීයද පුතේ 39යි ඉතිරි 1යි කො උත්තරය අපෝ ඇතුසන් හරි හොඳයි අත්පත් දාන්න දැන් මට කියන්න උත්තර තුනම හරි ගියපු අය තුස්සන් ආ බොහොම හොඳයි හරි අත්පත් දාන්න පුතේ හරි ආයෙත් අපේ දෙමව්පියෝ මං කියන දේ අහගන්න අහගන්න මම මෙච්චර කෑක ගහමේ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා ඇති මොන තරම් වෙහෙසක් වෙනවද මේ කෑක ගහ මං හවස පහ මාර්ට පන්ති පටන් ගන්න. දැන් 9ත් පහුවෙල එක දිගටම මම උගන්වනවා. මට වෙහෙසක් නැහැ. හැබැයි වෙහෙස දැනෙන්නේ නැත්තේ දරුවෝ ටික ලස්සනට වැඩ කරන නිසා. මගේ ළඟ දරුවෝ නැහැ. එයාලා කරන වැරදි මට හදන්න බෑ. ඒක නිසානේ කරුණා කළා. මම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබේ දරුවෝ වෙනුවෙන්. ඔබෙන් ආයාචනයක් කරනවා. දරුවන්ගේ වැඩ ටික කරන්න හරියට මගේ කාලය දැන් මගේ චූටි දුවත් එක්ක ඉන්න තියෙන වෙලාව සැරෙන් සැරේ දරුවා ඇවිල්ලා මං දිහා බලාගෙන ඉඳලා යනවා. ඒ දරුවත් එක්ක සෙල්ලම් කරන්න තියෙන කාලේ. දැන් මම මෙතනින් පල්ලෙහාට බයිනකොට මගේ දුව නිදාගෙන. එතකොට දරුවත් එක්ක මට ඉන්න බැරි වෙනවා මේ වෙලාවේ. හැබැයි ඒත් කමක් නැහැ. දරුවා මට සමාව දෙයි මගේ දුව. තාත්තා ආවෙ නැහැ මගෙත් එක්ක නිදාගන්න කියලා. එයා මට සමාව දෙවි. තරහ වෙන එකක් නැහැ. එයා දන්නවනම් ඔබේ දරුවන්ටයි එයාගේ තාත්තා උගන්වන්න වෙහෙසෙන්නේ කියලා එයා කමක් නැහැ අපච්චි තව උගන්වලා එන්න කියලා කියයි මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ දරුවෝ වෙනුවෙන් ඒක නිසානේ කරුණා කරලා මේක දේව කාර්යයක් විදියට හිතන්න විභාගයේදී කිසිම වංචනික දෙයක් කරන්න එපා දරුවාගේ ලකුණ වැඩි කරගන්න කියලා අම්මලා දැන් අද මම පේපර් එකේ එව්වාම පේපර් එකේ තියෙන දේවල් ඔයාලා කියලා දෙන්නේ නැති වෙයි මේ වෙලාවට හැබැයි ඔයගොල්ලෝ පේපර් එකේ තියෙන දේවල් මේවා කියලා ළමයින්ට පුළුවන් තරම් ඒකම කියලා දෙන්නේයි. එහෙම මේක කරලා වැඩක් නැහැ. සමස්තය දරුවට බලා ගන්න කියන්න පේපර් එකේ වෙලාවට දීලා දරුවා ගන්න ලකුණු මට්ටම අවංකවම අපිට ප්‍රකාශ කරන්න. අපි ගුරුවරු පස් දෙනාගේ බාලිකාවේ ළමයි ගත්තොත් පස් දෙනාගෙම සතුට එතන තියෙන්නේ. අපි පස් දෙනාම වෙහෙසෙනවා මේ දේට. මම කැමරාවට ළඟට ඇහිලා මෙහෙම උගන්වනවා. නමුත් අපි පස් දෙනා අතර පුදුම බැඳීමක් තියෙන්නේ. කොයි වෙලාවෙත් දීප මිස්ටර් ප්‍රමුඛ කරගෙන අපි කතා කරලා කොහොමද අපි කරන්නේ ළමයින්ට මොනවද දීගාට කරන්නේ කියලා වෙලා ලොකු වැඩසටහනක් ඕගොල්ලෝ නොදැක්ක වුණාට යනවා අපි අතර. ඉතින් ඒක නිසා ඔයාලා මේ කරන දේවල් හරියට කරේ නැත්නම් ඇත්තටම ඕගොල්ලන්ට පව් සිද්ධ වෙනවා. අපි මේ ගුරුවරු පස් දෙනා දෙහිසෙන විදිහට. ඒක නිසා මගේ ඉස්කෝලේ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් මං කියන්නේ අනිත් දෙමව්පියන්ටත් මං කියන්නේ අවංක වෙන්න දරුවා පේපර් එක දකින්නේ විභාග ශාලාවේදී විතරයි.
අරවගේ කාමරයක් හදාගන්න තව කාටවත් එන්න දෙන්න එපා මං හිතනවා ඉස්කෝලේ නම් දරුවෝ අනිත් එක්කෙනාගෙන් බලයි මෙයාගෙන් බලයි හැබැයි මේ අවස්ථාවේ ඔයාලා අවංකවම දෙමෝපියෝ මේක දරුවට කරන්න දුන්නොත් දරුවාගේ සුද්ධ ලකුණයි ඔය එන්නේ කාගේවත් බලපුවනේ මේ ඕගොල්ලන්ට හොඳට දරුවාගෙන හොඳ තක්සේරුවක් ගන්න පුළුවන් අවස්ථාවක් මේ එන්නේ ඒ නිසා අනිත් පිටපලක්තල දරුවෝ දුක් වෙන්න එපා අපේ ඉස්කෝලේ මාර විභාගයක් තිබෙන්නේ අපිට කියලා ඔයාලට මේ මාර විභාගේ කළුතර බාලිකා විද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පාසලක් ජාතික පාසලක් එහෙනම් ඒකේ තියෙන පේපර් එකක් ඕගොල්ලන්ට ලියන්න ලැබෙනවා කියන්නේ ඉස්කෝලෙන් නිවෙ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ චුට් හරි නේද එහෙනම් හරි පුතේ අදට ඔය ඇති මගේ උගුරත් එක්ක දිනවල පහමාරි ඉඳලා කෑ ගහලා අපි එහෙනම් ඔන්න හොඳට විභාගේ පොඩක් ඉන්න පුතේ මෙන්න මේ දෙන නම්බර් එකට කිසිම මැසේජ් එකක් එවන්න එපා පුතේ අහන්නකො හැමෝම අනේ ඒක හරි වදයක් අපිට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එවන්න බෑ 0.74යි 0.36යි 56යි 11 මේකට මැසේජ් එවන්න පුළුවන් ඒ එවන්න පුළුවන් අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ට විතරයි නමයි මේ අවුරුදු දින පන්තියයි වෙන මට සුබපත්ලා මම උගන්වන ඒවා හොඳයි කියලා ඔයාලගේ වැඩ ඔයාලට මන් දෙන වැඩ ඒවල ෆොටෝ ගහලා මේ නම්බර් එකට එවන්න එපා ඒව ඔක්කොම එවන්න මට බැනලා හරි කමක් නැහැ එවන්න මෙන්න මේ නම්බර් එකට 0.71861 69 61 මේකට එවන්න ඕන දෙයක් ඔයාලගේ නිර්මාණවල ෆොටෝ එවන්න පුළුවන්. ඔයාලගේ පන්තිය ගැන ඕගොල්ලන්ට තියෙන අදහස් එවන්න පුළුවන්. යෝජනා එවන්න පුළුවන් මේ නම්බර් එකට. මේක සර්ගේ පෞද්ගලික නම්බර් එක. මේ නම්බර් එක මං ගාව නැහැ පුතේ. මේකේ ඔයාලා මේකට මට මොනෝ එව්වත් වැඩක් නැහැ. මට බලන්න බෑ මේකේ. ඒක තියෙන්නේ මට උදව් කරන අර මාමගේ අතේ තියෙන්නේ. මාම කියන්නේ යත් ගුරුතුමේ. එයාගේ අතේ තියෙන්නේ ඔයාලා එවන අදහස් මට නිකුතේ වන්නේ ඒක නිසා මේකට එවන්න තම මේකට එවන්න පුළුවන් අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙලා යගේව විතරයි හොඳයි එහෙනම් මං හිතන්නේ සියලු දෙනාටම පැහැදිලි ඇති පුතේ අපි එහෙනම් සඳුදා විභාගෙන් ආපහු හම්බෙනවා ඔයාලට දෙමව්පියන්ට මම අද රෑම දානවා PDF එක සිංහල සහ පරිසරය හෙට දානවා බුද්ධ ධර්මයේ සහ ගණිතයේ පේපර් ඒවා රහසිගතව දරුවන්ට පේන්නේ නැතුව ගෙනහල්ලා ෆයිල් එකක දාලා ඔයාලගේ අල්මාරියේ දාන්න ඒක ආයේ ගන්න එළියට විභාගේ ලියනකොට හරි එහෙනම් චූටි පුතේ අපි මෙතනින් පන්තිය නතර කරනවා මගේ චූටි පැටවුන්ට සුබම සුබ රාත්‍රියක්